एनसी काब्राल त्री की ने किंग तमाई में एसीएलु गानुदेनु कर लती है ने वो आसान कर अपु डॉक्यूमेंट का तीनों श्रीलंका वे राज्यात सामगर डॉलर मिलियन हाया मारा कोहमदा आग याता नेती उन्हें किया ना सेलेंडी वाय कर खाओ दा आवे मुनवादा गाते को एक आप आयोजन डॉलर का कब्रे पेन्ना ने कोविड हदुनात कामान्ना किया ना बार ओपन करना था ना आंडो तालुवेला इनो इतको में टूल्स टिका हिरावेला स्वप टिका वास्तव वेला आयोजो की वो पास्त वाला ना तो दुआ ना महाजनता अब पुद्व तरह की निन्ने आंडो आते का वारे में बाते केला इन्ने देन्नां केला इन्ने सिन नाकरे टे युगदाने में केरवाले पीटे बलागारे सीएट हाथली हाक न्यू फोर्ट्रेस की नायत्रे टे विकुन लाई बराए तानी काने के सीमा मत्ती इन्होंने अपे मुदाले मत तुम्हा इदा में अर प्रास्ता पिल्लक को माँ एक इंपटांगा ने बुद्वा इन्ने का होंदा है मगदा वाने गिजिदा है दुटुओत वानसा है लिंदे पानीदा है वैटुनोत ऊका है अतकिन कारवेले की अतकिन दंडुबा है मरण तुनाक अति मिनिसे पैनिक आया गया मांग ईट पास से कल्पना करा मुकदम है बसी लमतुमा में किया न उत्साह कराने के लिए तो कोटे में मुकदम है लेवकाने पहनी है बसी लमतुमा बुतुमा मुकदम है लेवकाने पहनी है हर दामे का पहनी है बैंड बै मांग कल्पना करा एक ही बराई एक में वाला खार ला दें एक में अहोसी कर ला දැන් මම කල්පනා කරා ඊට පස්සේ මේ පැණියත් එක කොහොමද මේ නිවාඩ් කබ්‍රාල් මහත්තයාට මේකේ මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද එයා මෙතනින් ගිහිල්ලා වෙන තැනකට දාලා දැන් නිවාඩ් කබ්‍රාල් මහත්තයා ගැන මේ පොඩි කතාවක් කියන්න තියෙනවා එතුමා අස්සම් කරලා තියෙනවා මේ අර සුබේරි කියලා පුද්ගලයෙක් එක්ක ගිවිසුම ඒ ගිවිසුමට අනුව අපේ මුදල් ඩොලර් මිලියන 6 මාරක් ඒ සුබේරි කියන පුද්ගලයාට ඔහු ගෙවලා තියෙනවා ඒක ඔහුගේ මේ පුද්ගලික ඊමේල් NC කබ්‍රාල් 3 කියන එකෙන් තමයි මේ ඒ සියලු ගනුදෙනු කරලා තියෙන්නේ ඒ මිනිස්සයා ඇමරිකාවේ අවුරුදු 12කට හිරේ දාලා තියෙනවා මොකද විශාල වංචාවක් කරා කියලා ඉතින් අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන්න පුළුල් පරීක්ෂණයක් කරලා මොකද මේ මහා බැංකුවේ කිසි දෙයක් මේ මේ විගණනයට එන්නේත් නැහැ මේ මේ කොමිටි වලට එන්නේත් නැහැ. ඒ නිසා මම සභාගත කරන්න කැමතියි. මේ නඩු තීන්දුව, මේ නඩු තීන්දුව සභාගත කරන්න කැමතියි. මේක හැන්සාඩ් එකට දාන්න. ඊට පස්සේ මේ US District Court of Central District of California ඉමාඩ් සුබේරිට විරුද්ධව දාපු නඩුවේ එටර්නිගේ ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒකත් මම හැන්සාඩ් ගත කරන්න කියලා ඉල්ලනවා. ඊළඟට ඔහු අස්සම් කරපු ඩොකියුමන්ට් එක තියෙනවා ශ්‍රී ලංකාවේ රජයත් සමග ඩොලර් මිලියන 6 මාරක් කොහොමද ආගියතක් නැති උනේ කියලා. මේ නඩුවේ පෙන්නලා තියෙනවා ඩොලර් මිලියන් 6 මාරක් අපි ගෙවලා තියෙනවා ඒකෙන් ඩොලර් මිලියන 5.6කට වෙච්ච දෙයක් නැහැ කියලා. ඒ ඩොලර් මිලියන 5.6ට උනේ මොකද්ද කියන එක හොයන්න කියලා මම රජයට බල කරනවා. ඒක මම සභාගත කරනවා. දැන් මේ අපේ බැසිල් ඇමතුමා මේ ඇමරිකන් පැණිය ගැන මම හිතන්නේ කතා කරන්න වෙනවා. මොකද මේ මේ ඔක්කොම මේ ඇමරිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච කාරණා. මට පේන විදිහට මේ සභාපතිතුමා මෙතන මේ මරණ තුන එකක් තමයි කොවිඩ් වසංගත. දැනට 11000ක් මැරිලා. හරි 11000 12000ක් මැරිලා. හරිද? අනිත් එක තමයි මේ දවැන්ත විදේශ විනිමය අර්බුදය. දැන් අපේ කතා කරපු ගරු මන්ත්‍රීතුමා කිව්වා අපි 203ට මේ ඩොලරේ තියාගන්න උත්සාහ කරනවා. හැබැයි කළු කඩේ ඩොලරේ රුපියල් 237යි කියලා එතුමාම කිව්වා. හරි එතකොට එතුමා පිළිගත්ත මහ විශාල විදේශ විනිමය අර්බුදයක් තියෙනවා කියලා. අනිත් අතට රාජා රජේ ආදායම් අඩියටම බහැලා. හරි ඒ නිසා අතේ සතේ නැ කොවිඩ් හැදුනත් කමන්නෑ කියලා බාර් ඕපන් කරන තැනට ආණ්ඩුව තල්ලු වෙලා ඉන්නවා. එතකොට මේ මරණ තුන මේ රජය විසින්ම හදාගත්ත දෙයක් කියලා තමයි අපි දකින්නේ. මොකද විශේෂඥ වෛද්‍යවරු කියපු උපදෙස් ගත්තේ නැ එන්නත දෙන්න ඉතාමත් ප්‍රමාද වුණා. ඒ නිසා තමයි මේ 12000ක් මිනිස්සුන්ගේ ජීවිත අනවශ්‍ය විදියට නැති වෙලා තියෙන කියලා මම ඉතාමත්ම වගකීමෙන් තියනවා මගකීමෙන් කියලා. එද මේක අපරාධ නීතිය යටතේ හොයන්න වෙනවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඊළඟට 2019 දෙසැම්බර් මාසයේ ගල්දමිතුරන්ට බදු වාසි දෙන්න. හරි ආදායම් බදු අඩු කරා. ඊළඟට වැට් එක අඩු කරා. ඒකෙන් ආර්ථිකයට විශාල කම්පනයක් ඇති වුණා. ඒත් එක්කම මේ ඒත් එක්කම මොකද උනේ රට කෙරෙහි තිබිච්ච විශ්වාසය බැසි ලැමතුමා සම්පූර්ණයෙන්ම නැති වුණා. ඒකත් එක්ක ශ්‍රේණිගත කිරීම පල්ලෙහාට ගියා. ලංකාව ජංක් බොන් ස්ටේටස් එකට වැටුණා. නායක වන්න බැරි වෙයි කියන අවදානම වැඩි වුණා.
ඒත්ක්කම ජාත්‍යන්තර වෙළඳ පොලේ දොර අපිට සම්පූර්ණයෙන්ම වැහුණා. විදේශිකයන්ගෙන් තිබුණ සල්ලිත් එලියට අරගෙන ගියා. දැන් බලන්න මම මේ දැන් බැලුවා මේ ගරු මුදල් ඇමතුමා ලංකාවේ ඒ ජාත්‍යන්තර මේ සවරෙන් බැඳුම් කර කීයටද ද්විතීයික වෙළඳ පොලේ විකිණෙන්න කියලා. සිකුරාද හැන්දෑවේ මහ බැංකුවේ ඒ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා. එන අවුරුද්දේ ජූලි මාසේ කල්පිරෙන ඒ ස්වෛරි බැඳුම් කරේ ජාත්‍යන්තර වෙළඳ පොලේ විකිණෙන්නේ 142ට ගරු ඇමතුමා 142යි. ඒ කියන්නේ මාස කීයද තව තියෙන්නේ? මාස 9 ලංකාවට ගන්න නම් ජාත්‍යන්තර වෙළඳ පොලෙන් 142ක් පොලියක් ගෙවන්න ඕන. එහෙම කවදාකවත් මේ රටේ ඉතිහාසෙම එහෙම සිද්ධ වෙලා නැහැ. හරි, එතකොට මේ 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 ප්‍රශ්න දැන් උඩුදුවල තියෙනවා. හරි, දැන් මේක විසඳ ගන්න කබ්‍රාල් ඇමතිවරයා නොයෙකුත් කතා කිව්වා. එතුමා කිව්වා ටූල්ස් තියෙනවා කියලා. අපි හැම මොනවද මේ ටූල්ස්? ටූල්ස් තියෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා swap agreements තියෙනවා කිව්වා. ඒ කියන්නේ විදේශ මහ බැංකු වලින් කෙටි කාලීන හුවමාරු ලැබෙනවා කිව්වා. ඊට පස්සේ ආයෝජකයෝ එනවා කිව්වා කර්මාන්ත හදා ගන්න. හරි, ඊට පස්සේ එතුමා කියපු ලොකුම දේ තමයි non debt creating inflow. ඒ කියන්නේ ණය නොවන මේ විදේශීය අරමුදල් ලංකාවට එවනවායි කියලා කිව්වා. ඊට පස්සේ සෙලෙන්දිවා කියලා කම්පැනියක් හැදුවා. ඒ කම්පැනියට මේ විදේශ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ල, මහතපල් කාර්යාලය, වෝටර්ස් එජ් එක, හිල්ටන් එක, ඊළඟට මේ හයට් හෝටල් 80 ක්ලබ් එක පවා ලියලා දුන්නා. ලියලා දීලා කිව්වා මෙන්න මේ ටික විකුණලා කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා. මම අහගෙන එතුමා කිව්වා බ්ලූම්බර්ග් ඉන්ටර්විව් එකේදී මේ අවුරුදු ඉවර වෙන කලින් ඩොලර් මිලියන 400ක් ඩොලර් බිලියන 7 අතර ප්‍රමාණයක් එනවා කියලා. හැබැයි අන්තිමට මම අහන්න කැමති කවුද අවිල්ලා තියෙන්නේ? සෙලෙන්දිවැයකට කවුද ආවේ? මොනවද ගත්තේ? කොහො එක ආපු ආයතන ඩොලර් එකක් අපිට පෙන්වන්න? කිසිම කෙනෙක් අවිල්ලා නැහැ. කිසිම දෙයක් විකුණන්නවත් හැකියාවක් තිබිලා නැහැ. මොකද ඔවුන් දන්නවා කොච්චර අමාරුද මේ ආර්ථික කොච්චර පල්හැ තැනකද හිරවලා ඉන්නේ කියලා. එතකොට මේ ටූල්ස් ටික හිරවලා, ස්වොප් ටික වාෂ්ප වෙලා, ආයෝකිය පස්ස බලන්න නැතුව දුවනවා. ඔබතුමාට තව විනාඩි 2යි. ආණ්ඩුවට යන්නේ නැමන්නේ. හරි, හාල් මිල වැඩි වෙලා, සීනි මිල වැඩි වෙලා, ඒ අතරතුරේ ලක්ෂ්මණ නැමත් මේ හිටපු මහ බැංකුව අධිපතිතුමා කියනවා සෞභාග්‍ය දැක්මේ ආර්ථික ප්‍රතිපත්ති අසාර්ථක වෙලා කියලා. සාමාන්‍ය මහ ජනතාවට කන්න නැ, ජීවත් වෙන්න නැ. බැසිල් ඇමතුමාගේ ප්‍රස්තාව පිළිබඳව ගැන අවසාන වශයෙන් මේ විනාඩි දෙකේ බලමු. මට පේන විදිහට ඇමතුමා ලිඳේ පතුලේ ඉන්න දෂ්ට කරන්න ඉන්න ණය කවුද දන්නවද? මහ ජනතාව. මහ ජනතාව පුදුම තරහකින් ඉන්නේ ආණ්ඩුවත් එක්ක. වරෙන් මේ පැත්තේ කියලා ඉන්නේ, දෙන්නම් කියලා ඉන්නේ. හරි, එහෙමනම් මේ ව්‍යසනේ ඉදිරිපිට හිර වෙලා ඉන්නකොට මොකද්ද මේ කන පැණිය? මෙච්චර අමාරුවෙන් ඉන්නකොට අදර මේ මොකද්ද කාපු පැණිය? මේ කන පැණිය තමයි. එහෙමනම් අර එදා ජනාධිපතිවරයා රෑ 12ට අස්සම් කරපු ලේඛනය, ඒ මොකද්ද ඒ ලේඛනයේ තිබ්බේ? ඒක ඇමරිකාවට යන්න කලින් අර අස්සම් කරේ නිවාඩ් කබ්‍රාල් මැතිතුමා කියපු non debt creating inflow එකක් ගන්න. ලංකාවේ අවුරුදු ගණනාවකට පස්සේ පළවෙනි පුද්ගලීකරණය දැන් ක්‍රියාත්මක වෙලා ඉවරයි. අර ගෝල්ෆේස් හෝටලේ සමාවෙන්න, ගෝල්ෆේස් එකේ යුද හමුදා මූලස්ථානය අක්කර 10ක් වික්කයන් පස්සේ සින්නක්කරේට මේ කවුරුත් මොකක් අ වික්කේ නැහැ. පෝට් සිටි එක අවුරුදු 99 බද්දට, හම්බන්තොට වරාය අවුරුදු 99 බද්දට, ඒ බද්ද දිග වැඩිද අඩුද කියන එක පිළිබඳ වෙනම කතා කරන්න පුළුවන්. නමුත් සින්නක්කරේට වික්කේ නැහැ. හැබැයි ප්‍රථම වතාවට කරු සභාපතිතුමනි සින්නක්කරේට යුග ධනමේ කෙරවල පිටියේ බලාගාරයේ 140ක් unsolicited bid එකකින් අර මේ new fortress කියන ආයතනයට විකුණලා ඉවරයි. ඒ කැබිනට් පේපර් එකේ තියෙනවා ඒක අස්සයින් කරයින් පස්සේ කැබිනට් එකට දාන්නම් කියලා. ඒකේ මේ ඒ කැබිනට් එකේ අනුමැතිය ගන්න අස්සම් කරයින් පස්සේ කැබිනට් එකට දාන්න අවස්ථාවයක් නැහැ. කාලය අවසන් වුතුමාගේ. මට විනාඩි 30ක් දෙන්න. එතකොට ඒ කට්ටිය මොකද්ද කලින් කිව්වේ? ඒ කට්ටිය කලින් කිව්වේ මේ අවුරුදු 5කට LNG දෙනවා කියලා. ඒක දෙනවා කිව්වේ යුග ධනමේකට විතරයි. දැන් සබා ධනමේ කියලා LTL එකත් එක්ක එකතු වෙලා තවත් මේගාවත් 350ක මේ බලාගාරයක් හදනවලු. ඒකටත් දෙනවලු අවුරුදු 5 කෙසේ වෙතත් අවුරුදු 5 අවමයක් කියලා මේ කැබිනට් පේපර් එකේ තියෙනවා එග්‍රීමන්ට් එක වෙනස් කරන්න කියලා. දිගින් දිගටම ඒගොල්ලන්ට ෆස්ට් රයිට් ඔෆ් රිෆ්‍යුසල් තියෙනවලු. ඕනතරම් කල්ලේ කල්තියට ලංකාවේ ස්වෛරි බලශක්ති ආරක්ෂාව කැඩෙන විදියට ඒකාධිකාරයක් ඒ කට්ටියට ඇති කරගන්න පුළුවන් වෙයි කියලා.
ඒ නිසා මම මගේ වෙලාව ඉවර වෙන නිසා මම කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ කරු සභාපතිතුමා චීනද ඉන්දියාවද ඇමරිකාවද කියලා. ඒක අපිට අදාළ නැහැ. අපිට අදාළ වෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ ධනය, මේ රටේ මිනිස්සුන්ට, මේ රටේ මිනිස්සුන්ට ආයිති ආයතන මෙවුව විකුණනවා නම් ඒක විකුණන එක හරිද නැද්ද කියන එක වෙනම දෙයක්. ඔබලා කිව්වේ විකුණන්නේ නැහැ කියලා. නමුත් ඔබලා දැන් විකුණනවා. අඩු ගානේ ඒකේ විනිවිදභාවයක් තියෙන්න ඕනේ. අඩු ගානේ ටෙන්ඩර් එකක් කතා කරන්න ඕනේ. අඩු ගානේ අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ තරඟකාරී මිලක් එකට ලබා ගන්න. ඉතින් ඒ නිසා කරු ඇමතුමාට මම මතක් කරනවා පැණි කණ එකේ සීමාවක් තියෙන්න ඕනේ. ඒ සීමාව ඇතුළේ ඉඳලා වැඩ කරන්න කියලා. බොහොමත්ම ස්තුතියි.